ගමු ශ්‍රී ලංක මගෙන් පටන් ගමු. මම අසේර සම්පත් ජාතික පාරපිරම නායක. මේ මොහොතේ අද දිනේ ඉඳලා ජල සම්පත් අමාත්‍යාංශය විසින් ජල ගාස්තු 107ක අඩු කිරීමක් සිදු කර තිබෙනවා ජල පාරිභෝගිකයන්ගෙන්. ඉතා හොඳයි. අපි මේ සම්බන්ධව පහුගිය දවස්වල ගිහිල්ලා කිව්වා ජල සම්පත් අමාත්‍යාංශයට ඉන්ධන, විදුලිය, ගෑස් අඩු වුණා, ඩොලරේ මිල අඩු වෙලා තිබෙනවා, වහාම ජලයේ මිල ගාස්තු අඩු කරන්න කියලා. හැබැයි අපි ඉල්ලා සිටි 118ක මිලක් අඩු කරන්න කියන එක. මොකද මේ වන විට ලංකා පුරා වතුර තියෙන්නේ, පිටරටින් ආනේ කරන්නේ නැහැ. එතකොට ඩොලරේ මිල අඩු වෙලා තිබෙන්නේ. එතකොට ප්‍රධානම දේ තමයි ජලයේ පාරිභෝගිකයාගේ. එතකොට ඒ සඳහා සුවිශාල මිල අඩු කිරීමක් කරන්න තිබුණා. ඒ නිසා 107 අඩු කරපු වෙන විශ්වන්ත වෙන. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් අඩු කළ දෙන්න ඕන. හැබැයි දැන් ජලය අඩු වුණා, ඉන්ධන අඩු වුණා, විදුලිය අඩු වුණා, ගෑස් අඩු වුණා. ඒතකොට මේ සම්බන්ධව මේ සහන හතරම ලැබිලත් වෙළඳපොළ තුල ආහාරවල මිල අඩු කිරීමක් සිදු කිරීමක් සිදු කළා නැහැ. ඒතකොට ඒ සම්බන්ධව මේ වන විට දේශපාලන වේදිකාවේ ජනාධිපති වෙන්න සීනමවන සියලු දෙනා වේදිකාවල සහ ඒගොල්ලොන්ගේ ගෝලබාලියෝ කතා කරන කතන්දර තුල මේ රටේ මේ සහන ලබා දීම වැඩපිළිවෙළ සම්බන්ධව තියෙනවද? ඒතකොට මේ ජලය අඩු වුණා. ඒතකොට ඒක ජල පාරිභෝගිකයන්ට සමස්ත පාරිභෝගිකයන්ට ලබා දෙන ක්‍රමවේදය තියෙනවද? ඉන්ධන ගෑස් ඇතුළු මිල ගණන් අඩු වෙනකොට වැඩි වෙනකොට වෙළඳපොළ තුල භාණ්ඩ මිල ඉහළ යන පහළ යනක පාලනය කරන ක්‍රමවේදයක් තියෙනවද? ඒ සඳහා මේගොල්ලෝ වැඩපිළිවෙළක් තියෙනවද? ඒ නිසා අපි කියනවා ජනාධිපති අපේක්ෂකවරුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළිදරන බලන් ඉන්නේ. එතෙන් පස්සේ තමයි අපි කසේ අතර ගන්නේ. අද වෙනකොට සිවිල් සංවිධාන, බෞද්ධ සංවිධාන, කරපිංච, රම්පෙගාන්ට දාලා තින්නේ මේ දේශපාලන පක්ෂ, අම්බල තාත්තල බාප්පල පුතාල සහ සල්ලිකාරු තමයි දැන් වේදිකාව තුර රඟ දක්වන්නේ. අපි තමයි මේ සමාජයේ මහපොළවේ මතය හැදුවේ. අද මේ අපේ මතය අර මේ කාවයියෝ අද මේ වේදිකාව කතා කරනවා. ඒ නිසා අපි අහන්නේ ඔයගොල්ලන්ගේ මේ ජල ගාස්තු අඩු කිරීමේ සහනය සමස්ත පාරිභෝගික රන්දනේ වැඩපිළිවෙළ මොකද්ද? හරිද? එතකොට දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරලා තිබෙනවා සතසහරා. එතකොට සතස විතරද ලංකාවේ අලවිසල් තියෙන්නේ? නාගරික ග්‍රාමීය මට්ටමේ තියෙන පොඩි සිල්ලර කඩවල් තියෙන මැගි නැන්දගේ, ජොසි නැන්දගේ, ගුණපාල මාමාගේ කඩවල් තියෙන්නේ. එතකොට ඒවයි මිල ගණන් අඩු වෙන්නේ කොහොමද? අපි අහනවා. එතකොට අද එළවලු මිල සුවිශාලයෙන් මිල ගණන් පහදරලා දිනවා. එතකොට ග්‍රාමීය මට්ටමේ ඒවා සුවිශාලයෙන් ඉහළ ගිහලා දිනවා. එතකොට ඒවා පාලනක වැඩපිළිවෙළක් තියෙනවද? ඒ නිසා දැන් ලක්ෂ 700 මිල අඩු කරාට ගමේ තියෙන ජොසපින් නන්දයා කඩේ අඩු වෙලා නැහැ. ඒකට වැඩපිළිවෙළ මොකද්ද? අපි අහනවා. ඒ නිසා අලවිජාලා 500ක් තියාගෙන, සාගා 500ක් තියාගෙන මිල ගණන් අඩු කරන එක හොඳයි. හැබැයි ඒක සමස්ත ක්‍රියාවලිය තුළ සිදුවන තමයි වඩා වටින්නේ. නැත්තම් මේකට වෙන්නේ අර සතස පරිභෝජනයේ සතස භාවිතා කරන පරිභෝජනයේ තුළ මේ සාහනේ හම්බෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ කියනවා ඩොලරේ මිල අඩු වෙලා තිබෙනවා, භාණ්ඩ මිල අඩු වෙලා තිබෙනවා, සේවාවන් මිල අඩු වෙලා තිබෙනවා. හැබැයි ඒ සාහනේ ඍජුව පරිවර්තන යන ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා සිවිල් සංවිධාන සහ මෙරට බලපෑම් සංවිධාන ගෞරවනීය මාධ්‍ය නැත්තම් පාරිභෝගික සම්බන්ධ කතා කරන්නේ. අපි කියනවා ඉදිරියේ මේ රට බාර ගන්න ඉන්න ඕනෑම කෙනෙක් කරුණා කරලා සුරංගනා කතා පැත්තකට තියලා මහපොළවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ දෛනික කුස පිළිබඳව ප්‍රශ්න සම්බන්ධව මිලදී ගැනීම සම්බන්ධව වහාම මතය ප්‍රකාශ කරන්න ගියත් මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. ආණ්ඩුවට කියනවා ජනාධිපතිතුමාට, ඔබතුමා අපේක්ෂකෙක්, ඔබතුමා ඊළඟ ජනාධිපතිවරණයේ මේ අපේක්ෂකෙක්, ඔබතුමාට අපි ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ අඩු කරපු ජල ගාස්තු, විදුලිය, ඉන්ධන, ගෑස් මේ සහන හතර වහාම ආහාරවලින් අඩු කරන්න පුළුවන්. ඒ සම්බන්ධව කරුණා කරලා කඩිනම් යාන්ත්‍රණ හදන්න කියන එකත් මේ අවස්ථාවේ ජනාධිපතිතුමා ඉල්ලා සිටිනවා. News 19.lk